යාපෝව පර්වතයේ ආශ්‍රිතව ගල්ලෙන් 40ක් පමණ අපට දක්නට හැකි. ලංකාවට බුදුදහම ගෙනෙමින් පසුව ලෙන් 425කම කටාරම් කොටා තිබීමෙන් හා ලෙන් 3ක බ්‍රහ්මි අක්ෂර ලියන ලද ලෙන් ලිපි හමුවීමෙන් තහවුරු වන්නේ එදා අනුරාධපුර අවධියේ සිටම යාපහුවේ ගල්ලෙන් ආශ්‍රිතව සංඝාවාස පැවති බවයි. මේ ගල්ලෙන් සංකීර්ණේ ගල්ලෙන් 12ක් යාපහුව පර්වතය මත හා එහි බෑවුමේ ඉතිරි ගල්ලෙන් පර්වතයට ඊසාන දිශාවේ තැනින් තැනද දක්නට හැකි. මේ ගල්ලෙන් අතුරින් කීපයක් තවමත් විහාර මන්දිර ලෙසත් ඉන් එකක් දේව මන්දිරයක් ලෙසත් භාවිතා කරන බව පෙනෙනවා. කෙසේ වෙතත් මේ ලෙන් පද්ධතියෙන් එදා මේ පරිසරය තුළ ආරාම සංකීර්ණයක් පැවති බවටත් සාක්ෂි හමු වෙනවා. Lanka Telecom, ekama ratak, ekama hadak.